කුමලී කීට සැනුවෙන් ගැසු සීල් එක සාගර කපාගෙන ආවේ දැන්නේ. ඔහේ සුදු ඩිමයි කොළ දෙකක ගසාගෙන ගසාගෙන ගියේ. සපුමලි කේටස් යනුවෙන් ලොකෝට ගැසු නමට යටින් අපේ ගෙදරින් කෑම ටිකක් යනුවෙන් පොඩි අකුරින් ලීවී තිබුණි. සීලුව දහස් හෝගේය. ඩිමයි කොළයට ගැසු සීල් එක දෙස සාගර බලාගෙන මුන්නේ. මතිහම් දවසක ලස්සන්ට මේ නම ප්‍රින් කර පුංචි බෑගයක් ගසාගත යුතුයයි ඔහු සිතාගත්තේ. දැන් ඔහුගේ පුංචි කේටරින් බිස්නස් එකට සියල්ල සූදානම්. ඊයොම් බියොම් සඳහා විශේෂයෙන් ගන්න ගෑස්ලි හතරක් ඔහු පිළිම තලාවෙන් හදවාගෙන ආවේ. කිලෝ 20ක පමණ බතක් පිසිය හැකි සාස් පානකු අවශ්‍ය අනකු සාස් පානු ඔහු අඩුවට සොයාගත්තේ. දැන් ඇත්තේ බඩු ටිකගෙන වැඩේ පටන් ගැනීමයි. මේ වෙද්දි සාගරගේ අතේ මහ මුදලක් ඉතුරු වී තිබුණේ නැත. ගේ කුවේට දීගත් බොහෝ මුදල් ඔහු අර පරිස්සමින් වියදම් කළේ. බඩු ගන්නට ප්‍රමාණවත් මුදලක් ඔහු අතේ පරිස්සමින් ඉතුරු කරගත්තේ. සපුමලි කේටස් මාර පාර නේද? කොලේගසු සීල් දෙස බලාගෙන චන්න කිවේ. පස්සේ පෙට්ටි ටිකකුයි බෑග් ටිකකුයි ගහගමු. සල්ලි මදි මචං. දැනට ඔය ඇති සාගර බඩු හොදනම් මොන පෙට්ටිද? සාගර දීපව දනි. රසය හඳුනාගත්තිට ඇසුරුම් වැදගත් නොවේ. හොඳම හකුරු එන්නේ වීලි කෙසල් කොළවලේ. රසය දන්නෝ ඒ ගණිති. අපි සඳුදා පටන් ගන්නවා නේද මචං? කෑම පැකට් 30ක් විතර එදාට හදමු. 15ක් කඩවලට දාමු. 3 3. ඉතුරුව අසරණ අම්මල තාත්තල ටිකකට බෙදලා දෙමු මචං. අම්මවයි තාත්තවයි මතක් කරලා එහෙම දෙයක්වත් කරන්න ඕන. ඒක හොඳයි. අපි බඩු ගන්න හිටියන්. සාගර චන්නත් එළියේ බිම සිමෙන්ති බඩේ වාඩි වූවෝය. අපට පරණ ෆ්‍රිජ් එකක්වත් හොයාගන්න වෙයි. එහෙම වුණොත් අපි දෙන්නට කොළඹ ගිහින් මාළු ටිකක් ගෙනත් දාගන්න පුළුවන්. මේ මාළු හරි මිලයි. මටත් හිතුණා සාගර, අපි බලමු මචං. ඔව්, දැනට හවසට මාළු ගෙනත් ඇඹුල් තියල් දාමු. එතකොට උදේට ගන්නකොට රහයි. වෙන කරන්න දෙයක්වත් නැහැනේ මචං. කොහොමත් ඕනම දෙයක් කරගෙන යද්දී අනන්ත අමාරුකම් වෙයි. ඒ අභියෝග ඉදිරියේ පලා යා යුතු නැත. මං හවස පහේ ටික හදන්න පටන් ගන්නවා. හොඳට කළු පහේ ටික හදන්න ඕන. හදපන්, මං කුඩු කරන්නම්. අපේ බ්ලෙන්ඩරෙන් හොඳට කුඩු එයිද? බාණ්ඩේ නම් පරණයි. ඒත් බැරි වෙන එකක් නැහැ. කළු පහේ ටිකක් ඇට හිටින්න කුඩු උනාට අවුලක් නැහැ. එතකොටත් රහයි. ඉස්සර අම්ම කළු පහේ පවුඩර් වෙන්නම කුඩු කරන්නේ. පුළුවන් හැටියට වැඩේ දෙමු මචං. මොන විදියට හැදුවත් ඔබ හදන කෑම ටික රහ වෙනවා. සාගරට දෙවෙනි විශ්වාසයක් විය. සපු අම්මට තේ එකක් ඇගේ අතින්ම හැදුවාය. තව ටික දවසකින් තමා ඔවුන් සමග නැති බව සපු දනී. "හේ බේබි, මං හදන්නම්." ප්‍රේමා දුවගෙන ඉමින් කීවාය. තාම එළිය වැටිවත් නැත. කිල්ලද පාන්දරම හැරි උන්නයි. "කමක් නෑ ප්‍රේමා." "ඇයි අද බේබි?" ප්‍රේමා ආදරෙන් ඇසුවාය. "අවුරුදු 21ක් හිටියා අම්මා ගාව. එයාට තේකක්වත් හදලා දුන්නේ නෑ." ප්‍රේමා කිල්ලගේ හිස අත ගෑවාය. "ලොකු නෝන එහෙම හිතන්නේ නෑ. මං නැති වුණාම අම්මවයි මල්ලිවයි සීයවයි හොඳට බලාගන්න ප්‍රේමා." ඒ කතාවට ප්‍රේමාගේ පොපෝ හොස්කා ඇවිලින. "අනේ ඉතින් එහෙම අපිට නැති වෙනවද බේබි? මට මාවත් නැති වෙද්දි වෙන මොනා වෙන්නද ප්‍රේමා?" ප්‍රේමා කතා කළේ නැත. මේ සුන්දර මලක් වන්නෝ ජීවිතේට වෙන්නට යන දේ ඇත්තටම පුදුමේ. මොකද්ද ලොකු බයක් නම් දෙන්නවා තමා බේබි. ඔක්කොම උනේ යා ගියාට පස්සේ. ඒ කතාව ඇත්තේ. සාගර පතනෙන් ගිය පසු මොනවද විය? ඒ මේයි කිව නොහැකි අඩුවකයි. ඔයාටත් ඒ ඇති. සීයයි මල්ලී තාම නිදි. පස්සේ යාලට හදමු. අනේ මටත් හැදුවද? බලන්න මගේ තේක රහද කියලා හොඳද? කිල්ල කුස්සින්ගේ එහෙම කියාය. ප්‍රේමාගේ නෙත් අඟක කඳුලක් මතුවේ.
කොල්ලා මේ කෙල්ලව අරගෙන ගියා නම් එකකි. එසේනම් මේ තරම් ඇවිලීමක් නැත. කෙල්ල ඔහු සමග සතුටින් ඉන්නව නොවේදයි කියා හිත හදාගන්නට තිබුණි. සුජාතා වුණේ ඉදිරිපස බරාන්දයේ වූ පුටුවේ වාඩි වීයේ. දැන් හරියට නිින්ද කියන්නේ නැත. යාන්තමට නිින්ද යාගෙන එද්දී සිහිවන්නේ කෙල්ල ගැනේ. සිතාගත නොහැකි බියකරු බවක් සුජාතාට දැනේ. අම්මේ සපු හදාගෙන ආ තේ දෙකකින් එකක් අම්මාට දුන්නාය. සුජාතා ඒ ගත්තේ තම අසරණ දීනේ දෙස දුක්බරව බලාය. ඔයත් පාන්දර ඇහැරුණාද? ඇහැරෙන්න නිින්ද යන්නේ නැහැ අම්මේ. කෙල්ල කියන කතාව ඇත්තේ. ඇගේ ජීවිතේ ඉදිරි දවස් ගැන දැන් කොහොම හිතන්නද? උම්මෙන් තේ බොන්න. මං අත තේ හැදුවේ. සුජාතා තේ උගුරක් පීවාය. හරි රාහේ පුතේ. සාගරය තමා දවසක් රහට කිරිතේ හදන හැටි කියලා දුන්නේ. කාට තම්බලා අරගෙන? කෙල්ලගේ ශරීරයේ පුරාම ඉන්නේ ඔහුය. සපුව අම්මාගේ ළඟම වූ පුටුවට බර වූවාය. තවමත් පතනේට හරි හැටි හිරු පායන් නැත. පතනේ බොහෝ තැන්වල ඇත්තේ අලුයම් ඇඳිරියේ. අම්මේ කෙල්ල මොනවා හෝ කියන්නට යන බව සුජාතා දනි. මැනික ඊයේ ජනිත් එක්ක කතා කළානේ. හෝ පුතේ මොනාද දන්නවද ඇහුවේ? සුජාතා කෙල්ලගේ මුහුණ දෙසම බලාගෙන උන්නාය. මේ ෆාම් හවුස් එකේ අයිතිය ගැන, හිරස්සකල ඉඩමේ පර්චස් වල ගාන ගැන, නුවර ගේ ගැන, මේ ෆාම් හවුස් එක දිල්ලාර අයියාගේ කිව්වම එයාගේ මුහුණ මෙච්චර වුණා. එයා හිතන් උන්නේ මේක හොලිඩේ බංගලාවක් කරන්නලු. හිතලා තියෙන්නේ බඳින ගෑණි ගැන නෙමෙයි, ෆාම් හවුස් එක හෝටලයක් කරන හැටි. මේක අපට අයිති නෑ කිව්වම නුවර ඉඩම මල්ලිට නොදී ලියා ගන්නලු. හීරස්සකල ඉඩම් දැන් ලාබලු. පර්චස් එක 50,000ක් තියනවලු. ඔන්න මගේ මනමාලියාගේ තත්ත්වේ. මාත් එක්ක කතා කරපු පළවෙනි වචන ටික ඔය. ඇවිල්ලා තියෙන්නේ ආදරය කරන්න නෙමෙයි, ගනුදෙනුවක් කරන්න. මට අප්පිරියයි. ඇත්තටම අප්පිරියයි. මේ ජීවිතය දෙන්නේ මෙහෙම මුදලාලි පැටියෙක්ටද කියලා හිතෙනවා. කෙල්ල කතා කරන්නේ සෑහෙන හිතාමතා බව සුජාතා තනි. පුදුමයි මෙනික. පුදුමයි තමා අම්මේ. මල්ලිට තියෙන ගේ කොල්ල කන්න මිනිහෙක්යා. සාගර අයියා මේ පැටියට කොච්චර ආදරේද? ඩෙන්ගු හැදුණු වෙලේ කොච්චර ආදරෙන්ද කොල්ලව බලාගත්තේ? එක පැයක් නිදාගත්තේ නෑ. මාරා ඇවිත් මම බලද්දි පැටියා නෙදි. එයා ළඟට වෙලා නල්ලට ඕඩික්ලෝන් දමදම ඔළුව අතක ගහින්නවා. දෙවියෙක් ලැබිලත් පිසාචයෙක්ව බඳින්න වුණා. ෂි. සපු ඇඬුවේ නැත. කෙල්ලින්නේ ඇගේ ජීවිතය ගැනම පුදුමාකාර වෛරයකිනි. නිකමට හබම් මං ගැන බඳින ගෑණි නේද කියලා ජීවිතය ගැන වචනයක් කතා කරපන්. එයා වගේ මිනිහෙක්ව බඳින ගෑණියෙක්ට වෙන්නේ එයාටම කියලා නිදිපෙති ටිකක් ලියවගෙන බීලා මැරෙන්න. ජීවිතයක් නෑ. මේක දිල්ලාරායියට ලියලා තියෙන්නේ කිව්වමත් කියනවා පුළුවන් නම් 100ට කියලා ඒක වෙනස් කරන්නලු. එහෙම ගෑණියට කියනවාද? විල්ලැජ්ජ නැති වුණා මොනවත් තේරෙන්නේ නෑ. තාත්තා කොහෙන්ද අම්මේ මේ මිනිහව හොයාගත්තේ? ගෑණියෙක්ව ගන්න තව දේවල් ඉල්ලනවා නම් එයා මොන මිනිහෙක්ද? අර දුප්පත් කොල්ලෙක් ගිහින් මට අර කුරුණෑගල ගෙදර ජීවත් වෙන්න තිබ්බා. සුජාතා කෙල්ලගේ අතක්ගෙන පිරිමැද්ද ඉවසීමෙනි. කෙල්ල මේ කියන සියල්ල ඇත්තේ. මේ ගෙදර සියල්ලටම තේරෙන්නේ මේ ඇත්ත. ජයන්ත නොතේරේ. අර අහිංසකයට තියෙන ගේ කොල්ල කන්න හිතෙනවද? තාම පොඩි එකක්. පව්. මට නැතත් ඌට අනාගතයක් තියෙන්න ඕන. සපුගේ අඬමිනි. හැම සහෝදරයම මෙසේ නැත. සහෝදරයගේ දේවල් පවා කොල්ල කාගෙන යන අය සිටින ලෝකයක මේ කෙල්ල පුදුමාකාරය.